හරි හැමෝටම ඔන්න අද මම යන ෆිල්ම් එකක් බලන්න. කොනේනම් පොඩ්ඩක් ගිරියක් ගහගෙන ඉන්නේ. මොකද ගමන චුට්ටක් දුරින් ඉඳා කොණ්ඩ ගිරියක් ගහගත්තා. මේ යන පාර නම ගම කොහෙද තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. මම ගිය හවසක ඉඳලා ඉතින් මම ලස්සන ඉඳේ එකක් රෙකෝඩ් කරගත්තා. ඉතින් මං අද යන්නේ CCC එකට අලුත්ම ෆිල්ම් එකක් බලන්න. මං CCC එකට ආවා ඇවිල්ලා ෆිල්ම් එක පටන් ගන්න කලින් අර ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් තියෙන්නේ අනේ ෆිල්ම් එක පොඩි කෑල්ලක් තමයි මම මේ රෙකෝඩ් කරලා ඔයගලන්ට පෙන්නන්නේ. මම බලන්න ගිහපු ෆිල්ම් එක පටන් ගත්තා. යතුරුතුරදී අපිට හම්බුණා පෙප්සි එකකුයි කන්න මොනවද මේක සැන්ඩ්විච් ටෝස්ට් එකක් හරි ටෝස්ට් සැන්ඩ්විච් එකක් හරි මොකක් හරි එක හම්බුණ එක මාර හයියද. ඊට පස්සේ අපි හැමෝම ආස කරන ඉස්සරහට බලන්න තියෙන ෆිල්ම් එකක් තමයි මේ. මේ ඉතින් මම ඉන්ස්ටග්‍රෑම් එකට ස්ටෝරියක් දැම්ම මම ගියා ෆිල්ම් එකක් බලන්න කියලා. අපි හැමෝම ආදරය කරන ආස කරන හදවතට දැනනෝ නළුවෙක් තමයි ෂාරුක් ඛාන් කියන්නේ. ඉතින් යාගේ අලුත්ම අලුත් ෆිල්ම් එක තමයි මේක. ෆිල්ම් එක ඉවරනොත් එක්ක මම ටක් ගාලා ආව වොෂ්රූම් එකට. මොකද පැය තුනක් වගේ කාලයක් ෆිල්ම් එක ගිහින් මාර අමාරුවෙන් හිටියේ. ටක් ගාලා දුවගෙන වොෂ්රූම් එකට ආවා. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඕකනෙන් තමයි ආවේ. ඊට පස්සේ ෆිල්ම් එක ඉවරලා වොෂ්රූම් ගිහලා ඉවරලා මම ගියා කාර් එකත් අරගෙන එළියට යන්න. එළියට යන මාර ක්‍රවුඩ් එකක් හිටියා. ඒ අතරතුර මම මගදීයේදී ගත්තු බබල් ටී එකක් බොන ගමන් තමයි ගන්න එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. බොන එක නම් ඔන්න වීඩියෝ කරගත්තා. ඉතින් ඒකත් බිබි කා එකේ පේමෙන්ට් එක ගෙවන්න පොලිමේ හිටියා. ඒකත් ගෙවලා CCC එකේ කා පාක් එකේ රවුමට යන එක තමයි මට මාරම අමාරු වැඩේ. ඒකට මම ඇත්තටම එච්චර ලොකු ආසාවක් නැහැ. මොකද කැරකිල්ල වගේ එනවා. ඒකින් එළියට එද්දි මාර සනීපයක් තමයි දැනෙන්නේ. අම්මෝ අතියන්තන් ඔන්න එළියට මම ආවා. ඊට පස්සේ ඉතින් ක්‍රිස්මස් එකට කොළඹ සරසලා තිබ්බ මම ගියපු පාරෙ මෙන්න මේ විදිහට තමයි සරසලා තිබ්බේ. මෙතනින් ගියපු අය ගොඩාක් ඇති. ඉතින් මෙතන යන බැරි වෙච්ච කටියට ඔන්න කොළඹ මේ හරිය තිබ්බ ක්‍රිස්මස් තමයි මේ. ඇත්තට මේක මාර ලස්සනයි ගයිස්. ඊට පස්සේ මට කාඩමම් තිබහක් ඇවිල්ලා මම ආව බම්බෙකට. ඒ ගමම අපි ඉසුරු අයවත් බලන්න ගියා. මොකද ඉසුරු අයියෝ ඒ දවස්වල ලෙඩ වෙලා හිටියේ. මේ ඉන්නේ ඉසුවත් බල්ලි ඉවර වෙලා. ඊට පස්සේ මම රෑවුණ හින්දා ටක්ගල ගෙදර එන්න ඕනි කියලා හිතුණා. ගෙදර ආවා. ඉතින් ගෙදර යන ගමන් ගත්තු වීඩියෝ එකක් තමයි මේක. යරගම සින්දුවක් එහෙම කිව්වා. ඒක පොඩ්ඩක් මම මේව කළ දාන්න. මොකද ඔයගලට අහන් ඉන්න බැරි මේ ගයිස්. සෝරි. මං ගෙදර ආවා. බලන් හිටපු හැමෝටම thank you love you.